රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි පදු ගෙවනකොට බොහෝ දෙනෙක් ඇහුවේ ගෙව්වට කමක් නැහැ ගෙවුම කාලෙකට ඉස්සෙල්ලා තිබුණා මම ලෝන් එකක් ගෙවාගෙන යනවා නම් මට මොනවා හරි ආකාරයකින් ඒක අපහු ප්‍රතිපූර්ණ කරගන්න පුළුවන් ගිහිල්ලා කියලා මම මේ ලෝන් එක ගෙවනවා මං බදුත් ගෙවනවා කියලා අඩු ගානේ එහෙම හරි දෙයක් රාජ්‍ය සේවකයන්ට සහ අනිකුත් අයට දිය යුතු නැද්ද මොකද එහෙම අහන්න හේතුව සමහර අය ඉන්නවා රැකියාවේ නිවත් වෙලා යන්නේ තමන් ගත්ත ලෝන් එකත් එක්ක ඒ ලෝන් එකේ මවුන්ට් එක වැඩි වෙච්ච ප්‍රමාණය ගත්තම මේක දැන් 109.5% විතර අරගෙන 115 කරලා අහන්නෙත් නැතුව ඒතර ඒකදුත් වැඩි වෙලා බද්දෙනුත් කැපුණා මේගොල්ලන් මේක කරගෙන යන්න බෑ ජීවත් වෙන බැරි අරගලයේ හින්දා යනයි ඉන්නෝ. එහෙම දෙයක් හරි දෙන්න බැයිද සහනය? එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඔය කියන මේ බෙනිෆිට් එක තිබ්බ කලින් කවුරු හරි නිවාස ණයක් අරන් තියනවා නම් ලක්ෂක වගේ අඩු කිරීමකට ඉඩ ලැබුණා. ඉතින් ඒ වෙලාවට කරන්නේ එහෙම ණයක් අරගත්තු කෙනෙක් දේශීය ආදම් දෙපාර්තමේන්තුවට ඇවිල්ලා එයා විධානයක් ගන්නවා කොමසාරිස් ජෙනරල්ගෙන් එයාගේ වැටුපෙන් අඩු කරන ප්‍රමාණය අඩු කරන්න කියලා. නියම විදිහට අඩු කරන්න ඕන ගණන් හදලා ඩිරෙක්ෂන් එකක් ගන්නවා 100ට මෙච්චරක් අඩු කරන්න කියලා. ඔය ක්‍රමය වෙනස් වුණා 2014-15 වගේ වෙනකොට බදු නිදහස් සීමාව ඇතුළෙම ඔය ගැළපීම කරා. සාමාන්‍ය පුද්ගලෙක්ට බදු නිදහස් සීමාවට එහා ගිහිලා තව ලක්ෂක වැඩිපුර බදු නිදහස් සීමාවක් සේවා නියුක්ති ආදායමට දීලා ඔය ගැළපීම කරා මොන මොකද ඕක හරි අමාරුයි. ඔව් එන්න ඕන හම්බෙන්න ඕන අවසර ගන්න. එතකොට අපි ඕකට කියන ඩිස්ක්‍රෙෂනරි අර අභිමතානුසාරි බලයනේ තියෙන්නේ. ඇත්තට මේ වගේ දේවල් 2018 වෙනකොට අලුත් පනතක් ඔබ දන්නවා ආවා කියලා දේශීය ආදායම් පනත කියලා. මේ පනත හරහා එක එක පුද්ගලයා තීරණය කරන දේවල් අපි අයින් කරා. අයින් කළා අපි රූල් බේස් සිස්ටම් කියන්නේ. ඒ කියන්නේ හැම දෙම රීතියන්ට නීතියන්ට අනුව සිද්ධ වෙන ක්‍රමයකට ගියා. එතකොට තමයි අපි දුන්නේ සාමාන්‍ය පුද්ගලින්ට බදු නිදහස් සීමාව ලක්ෂ 5කුත් අනිත් අයට තව ඊට අමතරව තව ලක්ෂ 7ක සීමාවකුත් දීලා ඒතර සේවා නියුක්තිය සඳහා ලක්ෂ 12ක බදු නිදහස් සීමාව හැදුනේ මේ විදියට වැඩිපුර සහනයක් ලබා දුන්නා. ඇත්තටම මේ වෙනකොට එහෙම සහනයක් විශේෂ සහනයක් නැහැ හැමෝන්ටම හැම පුද්ගලයෙක්ටම එකම විදිහට ලක්ෂ 12 කියන බදු නිදහස් සීමාව දාලා තියෙනවා.